අයුබෝවන් හන්ගු ගෝරෙල් මන්නාදා කොරියනු භාෂා වැඩසටහන සමඟයි ඔබ එකතු වෙලායින්නේ. අද අපි කතා කරනවා යමක් කියලා ඒකට හේතුව නැත්තං ඒ කියපු දෙයට සම්බන්ධ දෙයක් කියන්න තිබුණට නොකියා ඉන්න වෙලාවට කොහොමද අපි ඒක කියන්නේ. බඩගිනි නිසා මං කාලා එන්නම්. මෙන්න මේ වාක්‍යය බලන්නකෝ. පේකොප් පායෝ බඩගිනි පාබල් මොක්කෝල්කේයෝ බත් කාලා එන්නම්. දැන් මෙතන වාක්‍ය දෙකක් තියෙනවා. පළවෙනි එක බඩගිනි, දෙවෙනි එක බත් කාලා එන්නම්. අද අපි ඉගෙන ගන්න මේ වාක්‍ය රටාව යොදනකොට දෙවෙනි කොටස මේ දෙවෙනි වාක්‍ය කියන්නේ නැහැ. පළවෙනි වාක්‍යයෙන් අවසන් කරන්න ඕනේ. ඉතුරු ටික අහන කෙනාට හිතා ගන්න දෙන්නයි කියන්නේ. පේගා කොප්පායෝ කියලා එතනින් ඉවර කරනවා කියලා හිතුවම හරි. කාලා එන්නම් කියලා කියන්නේ නැතුව. මේ රටාව යොදනකොට පේගා කොප්පන් දේයෝ කියලයි අවසාන වෙන්නේ. පේගා කොප්පන් දේයෝ කියලා කිව්වහම එහා පැත්තේ කෙනා ඔය අදිහා බලාගෙන ඉඳී. ඒ නිසා මොනවද කරන්න යන්නේ කියලා අහයි. ගිහලා කාලා එනවද? ඒ විදිහට අහන්නත් පුළුවන්. යමක් කියලා අහන් ඉන්න කෙනා ඉතුරු ටික හිතාගන්න කියන අදහසින් තමයි මේ රටාව යොදන්නේ. අන්න ඒක හොඳින් මතක තියාගන්න. ඒ නිසා ඒ වුණාට ඒ වගේම ඔන්න ඔය වගේ අවස්ථාවලදී මේ රටාව යොදනවා කියලා මතක තියාගත්තොත් හොඳයි. පළවෙනි වාක්‍යයේ අගට ක්‍රියාධාතුවක් එනවා නම් නන් දේයෝ කියලා යොදනවා. පළවෙනි වාක්‍යයේ අවසානයේට ගුණධාතුවක් නම් එන්නේ උන් දේයෝ නැත්නම් නියන් දේයෝ කියලා යොදන්න ඕනේ. පේගා කොප්පදා කියන්නේ ගුණපදයකින් අවසාන වෙන වචනයක්. කොප්ප කියන ධාතුවට උන් දේයෝ එකතු කරලා තමයි පේගා කොප්පන් දේයෝ කියන වාක්‍යය හැදුනේ. පේගා කොප්පන් දේයෝ එතනින් අවසානයි කියලා මතක තියාගන්න. ඉතුරු ටික කියන්නත් පුළුවන් නොකිය ඉන්නත් පුළුවන්. මේ රටාව විශේෂයෙන්ම යොදන්නේ කෙලින්ම යමක් කියනවට වඩා කියන්න තියෙන දෙයින් භාගයක් කියලා ඉතුරු ටික අනිත් කෙනාට හිතා ගන්න දෙන එක. ඒ කියන්නේ හෙමින් හෙමින් යමක් කියන්න තමයි මේ ක්‍රමය යොදන්නේ. පෙකුප්පයෝ කියලා එකපාරට නැගිටලා කන්න දුවන් නැතුව හිමීට පේගා කොප්පන් දේයෝ කියලා අනිත් කෙනාට ටිකක් හිතන්න වෙලාව දෙන එක තමයි මේ රටාවෙන් කෙරෙන්නේ. මේ රටාවේ යෙදීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි මෙන්න මේ අවස්ථාව තේරුම් ගත්තොත්. ඔන්න යාළුව දෙන්නෙක් සිකුරාද වැඩ ඉවර වෙලා කතා වෙනවා. තුංසන් හල්කායෝ. තුංසන් කියලා කියන්නේ කඳු නැගීම. කොරියාවේ භූමියෙන් ගොඩාක් ප්‍රමාණයක් තියෙන්නේ කඳු. අපේ රටේ නම් වැඩිපුරම තියෙන්නේ තැනි තලාවනේ. වැඩිපුරම භූමියේ කඳු තියෙන නිසාද කොහෙද විනෝදාංශයක් විදිහට කොරියානුවන් කඳු නැගීම කරනවා. තුංසන් හදා කියන්නේ කඳු නගිනවට. තුංසන් හල්කායෝ කියලා අහන ඔන්නේ යාළුවා. යාළුවෙක් කිව්වට සාමාන්‍යයෙන් හිතවත් කෙනෙක් කියලා කියන එක හොඳයි. මොකද හොඳම යාළුවෙක් නම් කතා කරන විදිහ ටිකක් වෙනස් වෙනවා. මෙතනදී අපි හිතමු එකම කාර්යාලයක නැත්නම් එකම තැනක වැඩ කරන තවත් කෙනෙක් හිතවත් කෙනෙක්. ගොඩාක්ම සමීප කෙනෙක් නෙවෙයි. එතකොට අපි අගට මොනවා කිව්වත් යෝ කියලා දාන්න ඕනේ. ඊයේ යෝ කියන අවසාන ප්‍රත්‍යය වලට මතක ඇතිනේ යෝ කියලාවා. සත්‍යන්තයේ තුන්සන් හල්කායෝ කියලා ඇහුව නිසා හරි වැඩේ මන්ද සත්‍යන්තයේ යාළුවෙක් එක්ක යාළුවෙක්ව හම්බ වෙන්න වෙලාව යොදාගත්තා. මං යාළුවෙක්ට මං එනවා කියලා කිව්වා. කොහොමද කියන්නේ? ජුමාරේ චින්ගූරෙල් මන්නානින්දේයෝ. යාළුවෙක්ව හම්බ වෙනවනේ. දැන් මොකද කරන්නේ? යන්න බැරි වෙයිද පුළුවන් වෙයිද කියලා හිතාගන්න බෑ. දැන් මෙහෙම කිව්වහම අනිත් කෙනා තුන්සන් හල්කායෝ කියලා කියපු කෙනාට හිතන්න පොඩ්ඩක් වෙලාව තියෙනවා. මන්නාදා කියන ක්‍රියාපදයට තමයි නන් දේයෝ යොදලා තියෙන්නේ. මෙතනදී ඔයාලට පේනවා ඇති. ජුමාරේ චින්ගුරල් මන්නානන්දේයෝ. ජුමාරේ චින්ගුරල් මන්නානන්දේයෝ. සත්‍යන්තේ යාළුවෙක් හම්බ වෙනවනේ. දැන් මොකද කරන්නේ? අන්න එහෙම තේරුමක් තමයි එතන තියෙන්නේ. ඔන්න කොහොම හරි යාළුවෝ හම්බ වෙලා යාළුවත් එක්කම ගියා. මොකද හිතවත් කෙනෙක් හිතරිද්දන්න හොඳ නෑ මගේ යාළුවෙක් නිසා. ඔන්න හයිකින් කට්ටියම එදා කඳු නගින්න ගියා කියලා හිතමුකෝ. ටිකක් දුර යනකොට මේ යාළුවට නම් කඳු නැගලා ගොඩක් හුරුයි. අපිට ඉතින් එහෙම කඳු ගොඩක් නැගලා හුරු නෑනේ. හිමීට අමාරුවෙන් හති දදා යනවා. ඉස්සරහ ඉඳන් කෑ ගහනවා. පල්ලි වායෝ ඉක්මනට එන්න කියලා කියනවා. දැන් මොකද කරන්නේ? කකුල රිදෙනවනේ. තරිගා අප්පුන් දෙයෝ එහෙම කියන්න පුළුවන්. කකුල රිදෙන නිසා හිමින් එන්නම්. තරිගා අප්පදා. අප්පදා කියන්නේ ගුණපදයක්. එහෙනම්
ඉන්දේයෝ යොදන්න ඕනේ. තරිගා අපන්දේයෝ. ඒක ඇහෙන්න කියනවා නම් එහෙම කියන්නේ. තරිගා අපන්දේයෝ කියලා එයාට කෙලිම කියන එක ඒ තරම් හරි නෑනේ. අපි තනියම කියාගන්න එක හොඳයි. තරිගා අපන්දේ. තනියම කියාගන්නවා නම් තරිගා අපන්දේ කියලා කියන වෙලාවලුත් තියෙනවා. ඔන්නඔහොම ඔය යාළුවත් එක්ක තුන්සන් කඳු නැගීම නිතරම කරලා ටික කාලයක් යනකොට ඔන්න අමාරුවක් නැතුව කඳු නගින්න පුළුවන් වෙනවා. ඔන්න දවසක් යාළුවා කියනවා චල්හනන්දේයෝ චල්හනන්දේයෝ. චල්හදා කියලා කියන්නේ හොඳට කරනවා කියන එක. හදා කියන්නේ කරනවානේ. හොඳයි හොඳින් කරනවානේ කියන තේරුම තමයි ඒ කියන්නේ. චල්හනන්දේයෝ කියලා ප්‍රශ්නයක් විදිහටයි අහන්නේ. හිතුවට වඩා හොඳට කරනවානේ. පහන් ඉන්න කෙනාට ඒ ගැන හිතන්න වෙලාවක් තියෙනවා. චල්හනන් දේයෝ තුන්සන් ගොඩාක් කරපු නිසා දැන් මට පුළුවන් වගේ ඔන්න ඔය විදිහට මගේ සිතුවිල්ල මං හිතන දේ යාට ඒ වෙලාවට කියන්න පුළුවන්. බලන්න කොරියානුවන් සාමාන්‍යයෙන් කතා බස් කරන සංවාදයේදී කරන දේවල් කියන දේවල් මෙන්න මේ වගේ වාක්‍ය රටාවල් ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා. අපි සාමාන්‍යයෙන් මෙහෙම දේවල් කතා කරනවද නැත්නම් කොරියානුවන්ටම විශේෂ වූ සංවාද ක්‍රමයක්ද? ඊ වගේ දේවල් ඔයාලත් හොඳට හිතලා බලන්න. අද අපි බැලුවා නින්දේයෝ උන්දේයෝ වගේ රටාවන් අවසානයේට යොදන්නේ කොයි වගේ වෙලාවටද කියලා. මේ ව්‍යාකරණ රටාව ක්‍රියාධාතුවට හෝ ගුණධාතුවේ අවසානයේට යොදන්නේ තරම් අමාරු නෑ. ඔයාලා මතක තියාගන්න ඕනේ මේ රටාව වගේම මේ වගේ රටාවන් වලට කොයි වෙලාවටද කතා කරන්නේ, මොන වගේ අර්ථයකින්ද කතා කරන්නේ කියන එකයි ඉතාමත් වැදගත් වෙන්නේ. ජුමාරේ චිංගුරල් මන්නානන්දේයෝ. ඒ නිසා මට ටිකක් අමාරු වෙයි එන්න. පල්ලි ඔල්ලාවායෝ. ඉක්මනට උඩට එන්න. තරිගා අපන්දේ. තනියම කියාගත්තා. අවසානයේට යෝ දැම්මේ නැත්තේ තමාට තනියම කියාගන්න දෙයක් නිසා. තව කෙනෙක්ට ඇහුණත් ඔවුන් එක ගණන් ගන්නෑ, මොකද අවසානයේ යෝ නැහැනේ. ඒ නිසා තරිගා අපන්දේ කියලා කියන එක තනියම කියාගත්ත දෙයක්. අපි තනියම කතා කරන වෙලාවල් තියෙනවානේ. ඒ වගේම තව කෙනෙක්ට ප්‍රශංසා කරන්න චල්හනන්දේයෝ චල්හනන්දේයෝ පුදුමෙන් වගේ අහන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මම ඉස්සෙල්ලම දැක්ක දෙයක් ඔයා හොඳයි කියලා තව කෙනෙක්ට ප්‍රශංසා කරන්න මේ දෙයෝ කියලා යොදනවා. නන්දේයෝ කියන කොටස දැම්මහම අවසානයේදී තවත් වාක්‍යයක් තවත් සිතුවිල්ලක් ඒකට බැඳිලා තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. මේ රටාව ඔයාලා කලින් ඉගෙන ගත්තා 53 වෙනි පාඩමේ. නැවතත් ඒ පාඩමට ගිහිල්ලා මේ ව්‍යාකරණ රටාව මතක් කරගන්න. එහෙනම් ඔයාලා නන්දේයෝ උන්දේයෝ කියන මේ රටාව යොදන්න පුළුවන් අවස්ථා ගැන තව ටිකක් වැඩිපුර හිතලා බලලා එක අවස්ථාවක් අරගෙන ඒ අවස්ථාවේදී කියන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න. ඔයාලගෙම කියලා වාක්‍ය එතකොට හදන්න ලේසි වෙයි.